විපක්ෂයේ හවුල රටේ ආරක්ෂාවට හානිදායක බව රාවණා බලයේ කැඳුම්කරු පූජ්‍ය ඉත්තේකන්දේ සදාතිස්ස හිමියන් පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අපිට වැඩක් නැහැ මහින්දද රටපාලනය කරන්නේ. එහෙම නැත්නම් වෙන කවුද කියන එක නේ අපිට ගැටලුව තියෙන්නේ. එකතු වෙලා ඉන්න මේ නඩේ හීනකින් හරි ආවොත් මේ රටට මොකද වෙන්නේ කියලා පැහැදිලි. හකීම්ට තුමුණා වෙනම කලාපයක් වෙන්කර ගැනීමේ ඕමනාව TNA සංවිධානයේ පෙනී සිටින්නේ රූකඩ කොටි හැටියට. මේ රටේ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් බිහි කළ රට විනාශ කරන්න හදන අතකොළුවක් තමයි අසස්සාලි කියලා කියන්නේ. මනෝගනසෙන් කියන්නේ මනෝ විකාරය. ඔවුන් මේ කඩේට ගිහිල්ලා මේ කඩේ නැත්තං ඒ බඩුව අනික් කඩෙන් ගන්නන යන්නේ රජේ ගොන් වැඩ කර. දැන් අර සලමන් කාන්ද මොකෙද්ද ගෙනහලා තියෙනවා? මේ රටේ ජනප්‍රිය නායකයෙක්ව සලමන් කාල්ලා ගෙනල්ලා ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒක මේ විලිවිලජ්ජ නැති වැඩක්. ඒක ගෙනාපු අයියලා ඇතුලේ ඉඳන් ජනාධිපතිතුමා පරද්දන වැඩ පිළිවෙලකේදීලා ඉන්නවා. එහෙම නැත්තං වයර් පොඩ්ඩක් මාරු වෙච්චි පිස්සු ගතියක් වගේ ඇති. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දිනවීම සඳහා කටයුතු කරනවා. අපි ජනාධිපතිවරතුමාටත් කියනවා වටේ ඉන්න කූඩැල්ලෝ ටික පිහදන්නේ නැත්තම් වීදි සටන් කියන ක්‍රමය අපි පාවිච්චි කරනවා. දිවාරෑ නොබල මහපාරේ ඉඳගෙන උයාගෙන කාලා උන් පන්නනකන් අපි ඉන්නවා. ඒ රාවණා බලේ පොරොන්දුවක් ඒක අනිවාර්යෙන් අපි කරනවා. උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කර මුස්ලිම් ජනතාව සඳහා වෙනම පරිපාලන එකකයක් ලබා දීම දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රසයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දීමේ අරමුණ බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතා මේ අදහස් පළ කළා. දකුණේ ඇස්වලට කොන්දේසි නැහැ කියන වැලි ගහලා උතුරේ Tamanට අවශ්‍ය කොන්දේසි ටික ඉටු කරගන්න තමයි දෙමළ ජාතික සන්ධානයේ ඌමනාව තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සම්බන්ධන් මහත්තය පැහැදිලිව ප්‍රකාශ කළා තිබෙනවා වෙනම පරිපාලන ඒකකයක් ලබා ගැනීම මුස්ලිම් ජනතාවට තියෙන අයිතියක් ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා කියලා. සමන්තුරේ කල්මුනේ වෙනම පරිපාලන ඒකකයක් ලබා දීලා උතුරහා නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන් එක කාටවත් නැහැ කියන්න බෑ. ඒක වළක්වන්න තියෙන එකම ක්‍රමය තමයි විධායක ජනාධිපති බලතල යොදා ගැනීම. එහෙනම් දැන් සිරිසේන මහත්තයා බැරි වෙලාවක් බලයට පත් වුණොත් ඔය කියන විදියට විධායක ජනාධිපති ධූරයත් අහෝසි කළොත් උතුරත් නැගෙනහිරත් ඒකාබද්ධ වුණොත් කුමන ක්‍රමයකින්ද ආයේ උත්තර හොයන්නේ? දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද පෙරවරුවේ රාජකීය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු වුණා. ඔවුන් පැවසුවේ මෙහිදී තමන්ට සිදු වී ඇති අසාධාරණකම් පිළිබඳව කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි. හැටන් සලන්කන්ද ප්‍රදේශයේදී අද පෙරවරුවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලින් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්ව 30කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා දික්වේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුරුණෑගල කොහු ගැටේදී කලාකරුවන් පිරිසකට පහර දීමේ සිද්ධියට සම්බන්ධ වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ලින්දික අද පෙරවරුවේ ගොකරැල්ල පොලිසිය විසින් අත්න කොටගත් අතර අනතුරුව ඔහු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගම්පොල හිරු ප්‍රාදේශීය වාර්තාකරු සුරංග රාජමන්ත්‍රී මහතාට ඊයේ ගම්පොල රෝහලේදී කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. ඔහු පැවසුවේ අදාළ පිරිසට අවශ්‍ය පරිදි අදාළ මාධ්‍ය ආවරණයේ සිදු නොකළ බවට චෝදනා කරමින් තමන්ට පහර දුන් බවයි. පහර කෑමට ලකු අප වාර්තාකරු මේ වන විට ගම්පොල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ කැමරා උපකරණවලටද හානි සිදු වී තිබෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අද කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. පෞද්ගලික විශ්වවිද්‍යාල හේතුවෙන් මතුවති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සන්දේශයක්ද බාර දුන්නා. අනතුරටපත් එයා ඒෂියා ගුවන් යානයේ සිටි මගින් කිහිප දෙනෙකුගේ සිරුරු ඉන්දුනීසියාවේ සුරපයා නගරයේ වෙත රැගෙන වී තිබෙනවා. ඉන්දුනීසියා බලධාරීන් ප්‍රකාශ කළේ එම මල සිරුරුවල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි.
අතුරුදන් වූ එයා ඒෂියා ගුවන් යානයේ සුන්බුන් සහ අනතුරටපත් වූ අයගේ මලසිරුරු සෙවීමේ මෙහෙයුම්වලට අයහපත් කාලගුණයේ හේතුවෙන් අදත් බාධා එල්ල වුණා. බලධාරීන් පවසන්නේ හඳුනා ගන්නා මලසිරුරු සුරබෑ නගරයේ පැවැත්වෙන මහජන අනුස්මරණ උත්සවයකින් අනතුරුව මිහිදන් කිරීමට නියමිත බවයි. මගින් 162 දෙනෙකු රැගත් එයා ඒෂියා ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබේදී පසුගිය ඉරිදා අනතුරට ලක් වුණා. සංචාරක බටරින්දිය කොදේ ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එළැඹීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවතුනේ දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් හිදී. කාසිය වාසිදිනු කොදේ වැරුවෙන් පළමෙන් පන්දුර පහර දුන්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකටර්කීන්. ඔවුන් සිය පළමු ඉනිමට කඩළු අටක් දැවී ලකුණු 417ක් ලබාගෙන පළමු ඉනිම අත්විඳීමට තීරණය කළා. ඩී නෙල්ගර් සිය තුන්වන ටෙස්ට් රතකයේ ලෙස ලකුණු 121ක් රැස් කළා. ෆෙෆ් ඩූ ප්ලෙසි ලකුණු 103යි. ඔහු වාර්තා කළේ සිය සිව්වන ටෙස්ට් රතකය. එල්ගස් අඩු ප්ලේසි එක්ව දෙවන කඩුල්ලට ලකුණු 179ක් එක්කලා. පන්දු යෙදීමේදී ටේලර්, පීටර්ස් සහ ගේබ්‍රියල් කඩුලු දෙක බැගින් මිදෙහිලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකින් කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලුණා. ක්‍රේග් බාත්වයිට් ලකුණු 106ක් රැස් කළේ සිය තුන්වන ටෙස්ට් රතකය ලෙස. මාලන් සැමුවෙල්ස් ලකුණු 101ක් ලබා ගත්තා. ඔහු ටෙස්ට් ඉනිමකදී ශතකයක් රැස් කළ අයවන අවස්ථාව මෙයයි. බාත්වයිට් සහ සැමුවෙල්ස් එක්ව තුන්වන කඩුල්ලට ලකුණු 176ක සබර්තාව ගොඩනැගුවා. පන්දු යෙදීමේදී මොනෙමෝකල් කඩුලු 4ක් සහ ඉම්රාන් තහිර් කඩුලු 3ක් විදෙහිලුවා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ක්‍රේග් බාත්වයිට්. කෙසේ වුවත් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයකට බිඳුවක් ලෙස මේ වන විටත් පෙරමුණේ පසුවන්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමයි. දෙරට අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා කේප් ටවුන්හිදී ආරම්භ වෙනවා. සමගින් දැනට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයුබෝවන්.